Deran Aruna, Sri Lanka's Breakfast Show. ආයිබෝවන් සුබදාසන කද 2019 ඔක්තෝබර් මාසේ 20 වන ඉරිදා දිනය සුපුරුදු විදිහට රටට ආදරය කරන පරම්පරාවේ තෝරා ගැනීම දෙරණ අරුණ සමගින් අපි පුරා හෝරාවක කාලයක් ඔබත් සමග බොහෝ දේවල් බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් ජනාධිපතිවරණය සඳහා ඉතිරිව තිබෙන්නේ දින 27ක් පමණයි. අපේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට තවත් දින 27කින් සති 4කටත් අඩු කාලයකදී ඔබට අවස්ථාව උරුම වෙනවා. ඉතින් ඒ අතරතුර තමයි රටේ ඉතාමත් කැපී පෙනෙන පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට කියලා මේ නාම යෝජනා භාර දීමට පෙර ආතුව යම්කිසි බලපෑමක් සහ ලන්සුවක් ඉදිරිපත් වුණු බව අද පුවත්පත් වාර්තා කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහයේ කියනවා. ඥානසාර හිමිට කෝටි 200ක් දෙන්න හදයි කියලා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් රුපියල් කෝටි ගණනක මුදලක් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාර හිමියන් වෙත ලබා දීමට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රබල දේශපාලඥයෙකු උත්සාහ දරා තිබෙන බව පුවත්පත අනාවරණය කර සිටිනවා. ඉතින් ඒ අනුව උන්වහන්සේ මේ ඡන්දයට ඉදිරිපත් කරලා සිංහල බෞද්ධ ඡන්ද 2, 3, 4 කඩන්නට උත්සාහයක් දැරූ බව තමයි අද මේ පුවත්පත අනාවරණය කරන්නේ. ඉතින් එම මුදල රුපියල් කෝටි 50 සිට 200 දක්වා වුවද ඉහළ දැමිය හැකි බවද එම පුද්ගලයා දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව දිවි නිරදා සංග්‍රහය පූජ ගලකොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමකදී ඒ සත්‍ය තොරතුරක් බවත් දේශපාලඥයෙකු තමන් වහන්සේව එසේ මිලදී ගැනීමට තත් කළ බවත් සඳහන් කළා. රුපියල් ශතවලට රට පාවා දිය නොහැකි බවත් ඉදිරියේදී තවත් අනාවරණයන් කිහිපයක් රට හමුවේ හෙළි කිරීමට කටයුතු කරන බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කර සිටින්. ඉතින් කෝටි 200කට උන්වහන්සේ අලවි නොවුණාට ඔන්න උන්වහන්සේට ප්‍රතිඵලයක් ලැබෙන්නට යනවා. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපි බලමු. ඥානසාර තේර ෆේස් ෆ්‍රෙෂ් කම්ටෙම්ප්ට් ඔෆ් කෝට් චාර්ජ්. ඒ අනුව අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කර සිටින්නේ ගලකොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට අලුත් උසාවියට අපහාස කිරීමේ නඩුවකට මුහුණ දීමට සිදුවන බව ඥානසාර තේර ෆේස් ෆ්‍රෙෂ් කම්ටෙම්ප්ට් ඔෆ් කෝට් චාර්ජ් වාර්තාව අපි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙන් ඔබ වෙත ගෙනෙන්න. ඉතින් ඒ අනුව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ජනසාර ස්වාමින් වහන්සේට විරුද්ධව උසාවියට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගෙනීමට සූදානමින් සිටිනවා. මෙහි වාර්තාවන අන්දමින් කෝට් ඔෆ් ඇපීල් ටු ටේක් අප් කේස් ටුමාරෝ යනුව හෙට දිනේදී අභියාචනාධිකරණය විසින් මේ නඩුව විභාගයට ගැනීමට නියමිතයි. විශේෂයෙන්ම ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් කඩ කළ බවට චෝදනා කරමින් ගලකොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට මෙලෙස තවත් වරක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ගෙන එන්නට සූදානමින් සිටින බව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරනවා. ඉතින් ඔබට මතක ඇති ප්‍රදීප් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවේදීත් මේ වගේම සිද්ධියක් සිදු වෙලා ඥානසාර ස්වාමින් වහන්සේට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවකට මුහුණ දෙන්නට සිදු වුණා. ඉතින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මේ ප්‍රධාන සිරස්තලයෙන් පස්සේ අපි ගුරුකන්ද පිළිබඳව අවධානය යොමු කරමු. අද දිවයින පුවත්පත වාර්තා කරනවා ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි නීතිය මේ පන්සලේ ආරක්ෂිත කැමරා සවිකරනවාට එරෙහිව නීතිය තදවෙයි කියලයි අද ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරමින් දිවයිනට තරංග රත්නවීර දැවන්ත ලිපියක් සපයමින් කියා සිටින්නේ. ඉතින් මෙහි ස්වාමින් වහන්සේලා මේ විහාරස්ථානයට දිගින් දිගටම විවිධ අන්තවාදීන් විසින් එල්ලවන්නා වූ බලපෑම් වලින් සුරක්ෂිත වීම සඳහා මේ විදිහට CCTV කැමරා සවිකරා ආරක්ෂිත කැමරා සවිකරා නමුත් ඒවා ඉවත් කරන්නට කියලා පොලිසියම කිව්වා. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ මෙහිම ආරක්ෂිත කැමරා ඉවත් කරන්නට තිබෙන නීතිය මොකක්ද කියලා. ඕනෑම පුද්ගලයෙකුට එහෙම නැත්නම් ඕනෑම ආයතනයකට පන්සලකට පාසලකට නිවාසයකට රැකියා ස්ථානයකට ව්‍යාපාරික ස්ථානයකට CCTV කැමරා තමන්ගේ ආරක්ෂාවට සවිකර ගන්නට හැකියාව තිබියදී ඉතින් මේ පොලිස් ස්ථානයේ නිලධාරීන් ඇවිල්ලා විශේෂයෙන්ම ඒ පොලිස් ස්ථානයේ සේවය කරන ප්‍රධාන පෙළේ නිලධාරීන් ඇවිල්ලා ස්වාමින් වහන්සේට බලපෑම් කළා මේ ආරක්ෂිත කැමරා ඉවත් කරගෙන ගියේ ඇයි කිනම් යටි අරමුණකටද කාගේ බලපෑමකටද කියලා විමසා බලන්නට ඕනේ. ඉතින් ඔබ වහන්සේගේ ආරක්ෂාවට අපි ඉන්නවනේ හාමුදුරුවනේ පන්සලට මොකටද CCTV කැමරා? ගුරුකන්ද නායක හාමුදුරන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරලා තියෙනවා. ඩෝසරේ අයිතිකරු මාව මරලා මෙතනම වලදාලා පන්සල ඩෝසර් කරනවා කියලා තර්ජනය කළා. එහෙමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඩෝසරේ යකඩ දත්වලට ඉපරණි ගඩොල් වලං කෑලි තොග පිටින් මතුවෙනවායි
කියලා තමයි අද කියා සිටින්න. ඉතින් පුරාවිද්‍යාව සම්බන්ධ නිලධාරීන් ඉන්නවා, අමාත්‍යවරුන් 60කට හමාරක් ඉන්නවා. ඔවුන් මේ පිළිබඳව ඇස්සරල බලන්නේ. ඊට පස්සේ බෞද්ධ කටයුතු පිළිබඳව අමාත්‍යවරයෙක් ඉන්නවා. ඔහු ඡන්ද කටයුතු වල යෙදී සිටිනවා. ඉතින් මේ අතරතුර තමයි මේ ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය මේ විදිහට ඩෝසර් කරන්නේ. ඡායාරූප සහිතව අද මේ පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් මේ විදිහට පුරාවිද්‍යාත්මක උරුමයන් ඉතිහාසයේ ඩෝසර් කරමින් යමින් පවතිද්දී රට දෙකට තුනට කඩන්නට විවිධ උත්සාහයන් විවිධ අවස්ථාවලදී ගනිමින් පවතිනවා. ඒ පිළිබඳවත් අද සියලුම ජාතක පුවත්පත් අවධානය යොමු කරනවා. අපි ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. ලංකාදීපයේ කියන්නේ උතුරු න්‍යාය යෝජනාවලියෙන් මහපක්ෂ දෙකම කැළඹිලා තිබෙන බව. උතුරු නැගෙනහිර යලි ඒකාබද්ධ කර ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණයේ වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම ඇතුළුව ඉල්ලීම් 13ක් මුල් කර ගනිමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය හේතුවෙන් දකුණේ දේශපාලන පක්ෂ මේ වන විට දැඩි කැළඹීමකට පත්ව තිබෙන බව වාර්තා වෙනවායි කියලා ලංකාදීපයේ කියනවා. ඉතින් ඉටු කළ නොහැකි දැඩි කොන්දේසි ඉදිරිපත් කරමින් දෙමළ දේශපාලන පක්ෂ උතුරේ ජනතාවගේ ඡන්දය මෙසේ වෙන්දේසියේ දැමීම බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ජනාධිපතිවරණයට තර්ක කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලබා දීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් එක්ව ඉල්ලීම් 13කින් යුත් යෝජනාවලියක් පසුගියදා සම්මත කර තිබුණු බවත් වාර්තා වෙනවා. ඒ පිළිබඳව තමයි ලංකාදීපය මෙලෙස අවධානය යොමු කරන්නේ. ඊළඟේ තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සීවි විග්නේශ්වරන්, ටෙලෝ නායක සිල්වම් අඩෙක්කල නාදන්, ඊපිආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු මෙම යෝජනාවලිය පිළිගෙන පසුගියදා ඊට අත්සන් තැබුවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම, ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, අවසන් යුද සමයේදී සිදු යුද පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කිරීම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණයේ වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම, මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණයේ නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම, මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරීම, පුරාවිද්‍යා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජ භූමි වහාම නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පෞද්ගලික හා රාජ්‍යංශ රැකියා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය දීම, උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරිකියාව තුරන් කිරීම, උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩා වූ ප්‍රදේශ ලෙස නම් කර මහජන කමිටුවක් කරා එහි සංවර්ධන කටයුතු කිරීම යන ඉල්ලීම් 13 මෙම යෝජනාවලියට අයිති කියලායි ලංකාදීපය වාර්තා කරන්නේ. ඉතින් ඉරිදා ලංකාදීපය සාමාන්‍යයෙන් අනිත් පුවත්පත්වලට අපි මුකුත් කියනවල වෙයි, තාමත් මැදහත් සිතින් කටයුතු කරන පුවත්පතක් කියලා කියන්නේ. ඉතින් මේ පුවත්පතේ වාර්තා කරන්නා වූ මේ යෝජනා 13 ඒ ආකාරයෙන්ම ඔබට ඉදිරිපත් කළේ කොයි තරම් බිහිසුණු යෝජනාද මේ ඉල්ලා සිටින්නේ. ප්‍රභාකරන් යුද්ධයේ තිබුණු කාලයේදීවත් ඉල්ලපු නැති ඉතාමත් දරුණු යෝජනා ඉල්ලා සිටිනවා. සියලුම පුරාවිද්‍යා රක්ෂිතයන් ඉවත් කරන්න, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලය නිහීන කරන්න, ඊට පස්සේ සිංහලයන් මේ ප්‍රදේශවලින් පන්නා දමන්න, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ස්වයං නිර්ණ අයිතිය, එහෙම නැත්නම් වෙන්ම යාමේ අයිතිය දෙන්න මේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන්නා වූ කොන්දේසි මාලාවක්. ඉතින් මේ පිළිබඳව ප්‍රධාන පක්ෂ අපේක්ෂකයන් ඒකපක්ෂයෙන් විතරක් ප්‍රතිචාර දක්වලා තිබුණා. අනිත් අය ගොළුවත මුනිවත රකින්නසයක් තමයි දැක ගන්නට තිබෙන්නේ. ඉතින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්ද කිහිපයක් ලබා ගැනීම සඳහා ඡන්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ ඡන්දය වෙනුවෙන් මෙලෙස රණවිරුවන් විසින් ආරක්ෂා කරන ලද රට පාවා දෙනවාද කියා විමසා බලන්න. ඉතින් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විතරක් නෙවෙයි, තුන්වන බලවේග කියන්නා වූ අපේක්ෂකයන් පවා මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය අනිවාර්යයෙන්ම ඍජුව රටට ප්‍රකාශ කළ යුතුයි. මේ නපුරු 13ට ඔවුන් දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. ඉතින් ඉරිදා ලංකාදීපයේ මෙලෙසින් මේ 13ම ඉතාමත් සවිස්තරව ඉදිරිපත් කරද්දී අද මෞබිම් පුවත්පත කියනවා උතුරේ කොන්දේසිවලට යට වෙන අපේක්ෂකයාට ඡන්දය දෙන්න එපා කියලා මහා සංඝරත්නයේ ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවායි කියලා. ඉතින් අවශ්‍ය නම් නායකයන්ට මේ යෝජනාවලියට පක්ෂව මේ TNL එකේ සහාය ලබා ගන්න, TNA එකේ සහාය ලබා ගන්නට හැකියාව ලැබේවි. TNA ද්‍රවිඩ ජාතික සන්ධානයේ
සහාය ලබා ගන්නට ඔවුන්ට හැකියාව ලැබේවි. නමුත් ඉතින් ජනතාවට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එලෙස සහාය ලබා ගන්නා වූ දේශපාලන පක්ෂ නායකයන් අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ජනාධිපති දුර අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කොට ඇති කොන්දේසි 13කින් යුත් යෝජනාවලියට පක්ෂපාත වන කිසිදු අපේක්ෂකයෙකුට ජනවරමක් ලබා නොදෙන්නයි අතිපූජ්‍ය මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයන් ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරනවායි කියලා තමයි අද මෞබියම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් මෙලෙස වාර්තා කරන්න. ඉතින් පෙරේදා ත්‍රිකුණාමලය වෙල්කම් බේ හෝටලේ පැවති උතුරු නැගෙනහිර සර්වාගමික කමිටුවේ මාධ්‍ය හමුවේදී මේ ඉල්ලීම කළේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්. ඉතින් ඩොලර් වලින් විදේශ බලපෑම්වලට ලක්වී රට විනාශ කරන නායකත්වයක් වෙනුවට ලාංකේය නායකත්වයක් නිර්මාණය කරගන්නයි නාහිමියෝ දෙමළ ජනතාවගෙනුත් ඉල්ලීමක් කළා. මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමෙන් කරන්නේ ඉන්දියාව කඩා බිඳ දැමීම බැවින් මේ යෝජනා පිළිගන්නේ එපායයි උන්වහන්සේ ඉල්ලා සිටියා. මීට අමතරව අපි දැක්කා මැදහත් සිතින් කටයුතු කරන්නා වූ අන්‍ය ආගමික පූජක තුමන්ලා, ඊට අමතරව මහානායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව දැඩි විරෝධය පළ කර සිටියා. ඉතින් අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මේ මහත්වරුන් ඉතාමත් ප්‍රසිද්ධියේ ප්‍රබලව මේ මතය මේ යෝජනාවලිය සම්බන්ධයෙන් තමන්ගේ මතය කියන්නට ඕනේ. තමන් මේ මතයට එකඟ වෙනවාද, එහෙම නැත්නම් මේ 13ම ප්‍රතික්ෂේප කරනවාද, 13ෙන් කීපයක් හෝ පිළිගන්නවාද යන්න පිළිබඳව ඔවුන් තමන්ගේ මතය ඉදිරිපත් කර යුතුයි කියලා තමයි පොදු ඡන්ද අපේක්ෂකයන් විදිහට කියන්නට වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් හොරගල් අවුලමින් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේ නැතිව සිටීමෙන් මේ ඡන්ද සම්බන්ධයෙන් ඔවුන් දරන්නා වූ මතය ජනතාවට හිතා කියා ගන්නට, එහෙම නැත්නම් මැන කිරා ගන්නට අවස්ථාව ලැබේ කියලා තමයි කියන්නට වෙන්නේ. මේ අතර මෞබියම් පුවත්පත අද වාර්තා කරනවා TNA කොන්දේසි ගැන මහින්දගේ තීරණය කියලා සිරස්තලයක්. ඒ අනුව ජනාධිපතිවරණයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර තිබෙන කොන්දේසි තමා මාධ්‍යෙන් දුටු බවත්, ඒවායේ තිබෙන බරපතලකම අනුව එම කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට තබා ඒ ගැන සිතීමටවත් නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා මෞබියම් පුවත්පතට සඳහන් කරයි කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ඔහු තරයේම මෙය ප්‍රතික්ෂේප කරන බව තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ඒකීය භාවය නොපිළිගැනීම, ස්වයං තීරණ අයිතිය ලබා දීම, ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීම යන කාරණාවලට කිසිසේත්ම එකඟ විය නොහැකි බවත්, උතුරේ පුරාවිද්‍යා ස්ථානවලට, මහවැලි ගම්මානවලට සිදු කිරීමට යෝජනා කරන බලපෑම්වලටද කිසිදු ආකාරයකින් එකඟ විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියනවා. ඉතින් මෙම බෙදුම්වාදී ජාතිවාදී කොන්දේසි උතුරු නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනතාවද ප්‍රතික්ෂේප කරන බවත්, මෙම කොන්දේසි ප්‍රතික්ෂේප කරන රටේ ඒකීය භාවය පිළිගන්නා උතුරේ දේශපාලන පක්ෂ රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවායි කියලා තමයි අද මෞබිම පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් මීට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයෙන්, එහෙම නැත්නම් TNA එකෙන් ඉදිරිපත් වන්නා වූ තවත් යෝජනාවක් පිළිබඳව අද මෞබිම පුවත්පතම අවධානය යොමු කරනවා. මේ යෝජනා 13ක් ඉදිරිපත් කළා. ඒ කොන්දේසි 13ට සහයෝගය දක්වන්නා වූ අපේක්ෂකයාට ද්‍රවිඩ ජනතාවගේ, ඇත්තෙන්ම ද්‍රවිඩ ජනතාවගේ කියලා ඔවුන් කියන්නේ LTT හිතවාදී එකතරා කණ්ඩායමක ඡන්ද ලබා ගන්නට ඉඩහසර සලසනවායි කියලා ඔවුන් කියද්දී, අගමැති විය යුත්තේ රනිල් මයි කියලා ඔවුන් යෝජනාවක් ගෙනෙනවයි කියලාද මෞබිම් පුවත්පත කියනවා. දෙමළ සන්ධානයෙන් සජිත්ට කොන්දේසියක් කියලා තමයි එහි අනුසිරස්තලය වාර්තා වී තිබෙන්නේ. ඉතින් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් එහිදී අනිවාර්යෙන්ම අග්‍රාමාත්‍ය දුරේ හිමිවිය යුත්තේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාටම බව ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් මේ විදිහට කොන්දේසියක් ඉදිරිපත් කරලා තියෙනවා කියලත් අද මෞබිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් මුලින්ම මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරන්නට දැඩි උත්සාහයක් ගනු ලැබුවේ අරුණ පුවත්පත. ඉතින් අරුණ පුවත්පත මේ තොරතුරු සතියේ මැද දිනයකදී රටට අනාවරණය කරලා, සිය පාඨකයන්ට අනාවරණය කරලා ඉන්න අනතුරුව දැඩි විවේචනයකට ලක් වුණා. ඒ වෙන කිසිවෙකුගේ නොවේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ. ඉතින් සතියක අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන ඡායාරූපය අද දක්වා තිබෙන්නේ මංගල සමර වීර මහතා, මුදල් අමාත්‍යතුමා අරුණ පුවත්පත ප්‍රදර්ශනය කරමින් එය විවේචනය කරන ආකාරය. ඉතින් එහි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දක්වා තිබෙනින් සිංහල ගම්මාන පන්සල් වහාම ඉවත් කරන්න කියන මේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඉල්ලීම,
පචපත්තරේ මංගල කියවයි කියලා තමයි එයට යටින් දක්වා තිබෙන්නේ අරුණ පුවත්පතේ කතුවරයා පසුවදන ලෙසින්. ඉතින් අරුණ කතුවරයාද කතුව කියලියන්නේ මේ පිළිබඳව ඒ අනුව පචපත්තරේ සහ දේශපාලන යෝජනා කියන සිරස්තලයෙන් යුතුව අරුණ පුවත්පතේ 10 වන පිටුවේ කතුව කිය පළවී තිබෙනවා. ඉතින් දෙමළ ජාතික පක්ෂ 5ක් එකතු වී යෝජනා 13ක් සකසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට බාර දීමට සූදානම් වන බවට පසුගිය 12 වෙනිදා අපි හෙළිදරව් කළෙමු යන වාක්‍යයෙන් තමයි අද කතුවකය ආරම්භ වෙන්නේ. ඉතින් පුවත පළවූ වහාම මංගල සමරවීර අමාත්‍යවරයාට අපි වෙලා බලල මේ සිරස්තලයට යොමු. නවස වික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. ඉතින් අද පචපත්තරේ සහ දේශපාලන යෝජනා කියන සිරස්තලයෙන් යුතුව කතුවැකී ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත්. ඉතින් මංගල සමරවීර මහතා මේ පත්තරේ පෙන්නල මේ පචපත්තරේ කියවන්නට එපා කියලා සඳහන් කරා කියලා කියනවා. ඉතින් එතුමායි වගේ දෙයක් කිව්වාම ඊට පස්සේ පත්තරේට තව තවත් ප්‍රේක්ෂක තව තවත් පාඨකයන් සමීප වෙනවයි කියලා තමයි අරුණ කතුවරයා කියා සිටින්නේ. ඉතින් කොහොම වුණත් මෙබඳු ප්‍රචාරක වැඩකට මෝස්තර නිර්මාණ ශිල්පියෙකු යොදා ගැනීමේදී දරන්නට වෙන මහපිරිවැයමකින් අපට අඩුකර ගැනීමක්ටත් හැකි වුණා කියලා තමයි වැඩිදුරටත් අරුණ කතුවරයා කියන්නේ. අතීතයේ මංගල ඉනසන්ස් නමින් මෝස්තර නිර්මාපකයෙකු ලෙස පෙනී සිට පුරුදුකම් ඇති අයෙකු ඊට යොදා ගැනීමට ලැබීම වැනි භාගයක් ලෙහෙසියෙන් අපට කඩාපාත්වන්නේ නැත කියලත් මේ කතුවැක ලියමින් අරුණ කතුවරයා කියා සිටින බව අප ඔබට මෙලෙසින් වාර්තා කර සිටින්න. මේ අතර තමයි අපි ලංකාදීපේ සිරස්තලයකට යන්නට සූදානම් වන්නේ. ඉතින් මේ විදිහට ගුරුකන්ද වගේ පුරාවිද්‍යාත්මක භූමි ඩෝසර් කරමින් පවතිද්දි මේ වගේ ඉතාමත් බිහිසුණු යෝජනාවලියන් ඉදිරිපත් කරමින් පවතිද්දි ජාත්‍යන්තර වශයෙන් LTT සංවිධානයේ යලිත් හිස ඔසවන්නට සූදානමක් පවතිනවා. ඒ පිළිබඳව අපට වාර්තා වුණේ මැලේසියාවෙන්. ඉතින් ඒ පිළිබඳව අද ලංකාදීපය දැවැන්ත ලිපියක් පළ කරනවා. ලුසිත ජයමාන්න බර්නාමා පුවත් සේවයේ පළමුණු වාර්තාවක් ඇසුරෙන් තමයි මේ ලිපිය සම්පාදනය කරන්නේ. ඉතින් පුද්ගලයන් 12ක් අත්අඩංගුවට LTTE යලි නැගිටුවන්නට මැලේසියාවේදී උත්සාහයක් කියලා තමයි දක්වා තිබෙන්නේ. ඉතින් කීර්තිමත් නායකයෙකු වන අගමැති මහතීර් මොහමඩ් මහතාගේ නියෝගයක් ප්‍රකාරව මේ පුද්ගලයන් 12 අත්අඩංගුවට ගන්නට පොලිස් ප්‍රධානී අයොබ් ඛාන් දීම් සමත් වුණා. ඒ අනුව ලංකාවේ LTTE යලි නැගිටුවන්නට මැලේසියාවේ සිට කූට ප්‍රයත්නයක යෙදුණු පුද්ගලයන් මෙලෙස මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අපේ රටේ නම් අත්අඩංගුවට ගන්නව නෙවෙයි, ඒ අය මුදාහරින්නට කටයුතු කරනවා. ඒ අයට විවිධ ත්‍යාග දෙන්නට, තාන්නමාන දෙන්නට, ඊට පස්සේ ඒ අයගේ පවුල්වලට තවත් වන්දි මුදල් ප්‍රදානය කරන්නට කටයුතු කරද්දී අපේ සහෝදර මැලේසියාව මේ විදිහට කටයුතු කිරීම පිළිබඳව ඇත්තෙන්ම ප්‍රීතියට පත්විය යුතුයි, අපි ඔවුන්ට ප්‍රශංසා කළ යුතුයි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් මේ විදිහට LTTE මැලේසියාවේදී හිසෝසවන්නට උත්සාහ ගනිද්දී අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය ඉන්දියාවෙන් හිසෝසවන්නට සූදානම් වන බව ලංකාදීපයේ 24 වන පිටුව වාර්තා කරනවා. ඉන්දියාවේ දැවැන්ත සෝදිසියක් ඉන්දියාවෙන් මතුවුණු IS ත්‍රස්තයෝ කියලයි එහි දක්වා තිබෙන්නේ. වැඩිදිනෙක සහරාන්ගේ ප්‍රහාර වීඩියෝ නරඹා IS සහාය පළ කළ අය ලංකාවේ 20ක් කාශ්මීරයේ සංචාරයකට ගිහින් කියලත් තිලිනිද සිල්වා තබන මේ සටහනෙන් අද වාර්තා කරනවා. ඒ අනුව ඉන්දියාවේ මේ වන විට ශ්‍රී ලාංකික අන්තවාදීන් පිරිසක් IS ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිසක් පුහුණුව ලබමින් පෝෂණය වෙමින් තිබෙන බව මේ ලංකාදීපයේ ලිපියෙන් අනාවරණය කර සිටිනවා. අපි එතනින් යන්නට සූදානම් අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ඉතින් දැන් මේ අන්තවාදයේ කූට ප්‍රාප්තිය විදිහට අපි දුටුවේ පසුගිය අප්‍රේල් 21 වනදා සිදුවුණු ඒ සාහසික ම්ලේච්ඡ ප්‍රහාරය, පාස්කු ඉරිදුන ප්‍රහාරය. ඉතින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා. එහි වාර්තාව ලබන 23 වනදා එළි දැක්වීමට නියමිතයි. ඒ පිළිබඳවයි සතියා ගෞරුණ සිය අවධානය යොමු කරන්නේ. ඉතින් පාස්කු ප්‍රහාරයට වගකියුත්තන් 23 වනදා හෙළිවේ. රජයේ ප්‍රධානීකුට හා ඇමති 3කට චෝදනා කියල එහි දක්වා තිබෙනවා. පොලිස් ලොක්කෝ 3 දෙනෙක් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකුත් ඒ අතර. පාස්කු දින ප්‍රහාරය නිසා සිදු වූ ජීවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් ඍජුව වගකිවයුත්තේ කවුරුන්දැයි යන්න ඒ පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තාවට ඇතුළත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ සතියාග අරුණට වාර්තා වෙනවයි කියලා තමයි ඒ පුවත්පත කියා සිටින්නේ. ඉතින් ඒ අනුව රජයේ ඉහළ ප්‍රධානියෙක්
ඇමතිවරුන් තුන්දෙනෙක් හිටපු ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජේෂ්ඨ නිලධාරියෙකු සමග රජයේ ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ සඳහා වගකිව යුතු බවට හඳුනාගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් මොවුන් නාමිකව හෙළි කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇතැයිද කාරක සභාවේ ජේෂ්ඨ සාමාජිකයෙකු උපුටා දක්වමින් අරුණ වාර්තා කරනවා ඇති. නමුත් ඉහලින් එන බලපෑම් මත මෙම වගකිව යුත්තන්ගේ නම් වාර්තාවෙන් හැලෙන්නට ඉඩ ඇතැයිද ඔහු දුරටත් කියනවා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාවේ වාර්තාව ලබන බදාදායකින් 23 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු දින ප්‍රහාරය නිසා ජීවිතහානි සහ දේපළ හානි සිදුවීමට වගකිව යුත්තන් කවුරුන්ද යන්නට අමතරව එම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ මන්ද යන්නත් මින් ඉදිරියට මෙවන් ප්‍රහාරයක් සිදු නොවීම සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධයෙනුත් නිර්දේශ මේ වාර්තාවට ඇතුළත් වන බව වැඩිදුරටත් අද සතියග අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් මේ අතර දේශීය පුවත්පත මේ වාර්තාව හඳුන්වන්නේ එසේ මෙසේ වාර්තාවක් නොවේ, මේ බෝම්බයක් කියලා දේශීය ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. බෝම්බ වාර්තාවෙන් දේශපාලන බෝම්බයක් කියලා තමයි එහි ලොකු අකුරෙන් දක්වා තිබෙන්නේ. ලබන 23 වනදා මැතිසභයට ඉදිරිපත් කෙරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම පැහැර හරින ලද ප්‍රධාන දේශපාලඥයන් දෙදෙනෙකුට බරපතල චෝදනා එල්ල කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියනවා. රටේ ඉහළම වගකීම් දරන මෙම ප්‍රධාන පෙළේ දේශපාලඥයන් දෙදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳව සමාන්තර වගකීම් පැවරෙන බැවින් ඔවුන් එහි වරද නිලධාරීන්ට හෝ කනිෂ්ඨ දේශපාලඥයන් පිට පමණක් පැවරීම ප්‍රශ්නයට පිළිතුර නොවන බව මෙම වාර්තාවෙන් අවධාරණය කරන බවයි ඒ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. කොහොම වුණත් 23 වනදා දේශපාලන බෝම්බයක් පිපිරියාමට නියමිත බව දේශීය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර සිටිනවා. ඉතින් කොහොම වුණත් මේ දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් එක්කව පළ කරලා තියෙන ඡායාරූපේ දක්වා තිබෙනවා ආශු මාරසිංහ, ඊට පස්සේ TNA පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඡායාරූපය, ඊට පස්සේ රවුෆ් හකීම් මහතා, සරත් ෆොන්සේකා මහතා සහ රවි කරුණානායක මහතා. ඉතින් රවුෆ් හකීම් මහතා මේ සභාවේ ඉඳගෙන හිටියම නැත්තම් මෙහි යම්කිසි අර්ධ විනිශ්චය කටයුත්තක් සඳහා දායක වෙලා හිටියා. ඉතින් ඔහු සහ සහරන් අතර තිබුණු පිළිසඳරක දර්ශන කියලා දර්ශන මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා, සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. ඉතින් කොහොමද මේ විමර්ශනය කරේ කියන එක ඉදිරියේදී දැන කියා ගන්නට පුළුවන් වේවි. ඉතින් මේ තේරීම් කාරක සභාව හමුවට පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් ඊට පස්සේ රජයේ විවිධ අංශ ප්‍රධානීන්ගෙන් දිගින් දිගටම විමසුවා මේ සහරාන්ව දැකලා තියෙනවද අඳුරනවද කියලා. ඉතින් ඒ දැකලා තිබපු අඳුරපු කතාබහ කරපු පිළිසඳරේ යෙදුණු අය ප්‍රධාන පීඨිකාවේ ඉඳගෙන මේ ප්‍රශ්න අහපු එක දෛවෝපගත සිදුවීමක් වෙන්නට පුළුවන්. ඉතින් අපි බලාගනිමු නීතිය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියලා. දේශීය පුවත්පතේ සිරස්තලයෙන් පස්සේ අපි දිවයින පුවත්පතේ හාස්‍යෝත්පාදක සිරස්තලයකට ඔබේ අවධානය යොමු කරන්නට සූදානම්. අපේක්ෂකයන් සාමාන්‍යයෙන් ඉදිරිපත් වන්නේ අනිත් අපේක්ෂකයන්ට එරෙහිව 35ක් ඉන්නවා. ඉතින් අනිත් 34 දෙනාට එරෙහිවයි ඒ සටන දියත් කළ යුතු වන්නේ. යම්කිසි අපේක්ෂකේ තවත් අපේක්ෂකෙකට සහයෝගය දක්වනවා නම් මේක මේ සාමාන්‍ය පෙළ විභාගයේවත් ශිෂ්‍යත්ව විභාගයේවත් නොවේ, තරඟකාරී ජනාධිපතිවරණය. ඉතාමත් විහිළු සහගත ස්වරූපයක් එහි නිර්මාණය වෙනවා. අපේක්ෂකයන් සිව් දෙනෙක් නියෝජිත ලේඛන එකට අමුණා තැපෑලට දමලයි කියලයි අද දිවයින වාර්තා කරන්නේ. ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනෙකු විසින් තම පක්ෂ නියෝජිතයන්ට නාමලේඛන ඇතුළත් ලිපි කවර 4 එකට අමුණා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකට තැපැල් මගින් එවා තිබෙනවායි කියලා දිවයින පුවත්පත අද අනාවරණය කරනවා. ඉතින් එම ලිපි 4ම එකම තැපැල් කාර්යාලයකින් එකවර එක් පුද්ගලයෙකු විසින් තැපැලට බාර දී ඇති බවට, තැපැල් මුද්‍රා හා ඇමුණුම් මගින් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු දිවයින නිර්දා සංග්‍රහයට සඳහන් කරනවා. අපේක්ෂකයෙකුට තවත් අපේක්ෂකයෙකුට වාසි වෙන ප්‍රකාශ කළ නොහැකි අතර තවත් අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින හැකි බවද ඔහු කියනවා. ඒ වගේම අපේක්ෂකයෙකුට රට පුරා කාර්යාල 12,600ක් පිහිටුවිය හැකි අතර කිසිදු කාර්යාලයක වෙනත් අපේක්ෂකයෙකුගේ ප්‍රචාරණ කටයුතු සිදු කළ නොහැකි බවත් කියනවා. තවත් අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීමට අපේක්ෂකයන් කටයුතු කළහොත් ඔවුන්ගේ නම් රටට හෙළිදරව් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා කියලා තමයි දිවයින පුවත්පත කියා සිටින්නේ. ඉතින් විවිධ අපේක්ෂකයන් ඉදිරිපත් වෙලා තිබෙන ඇත්තෙන්ම ඔවුන් ජයග්‍රහණය කරන්නටද නැත්නම් තවත් අපේක්ෂකයෙකුගේ වෙන වෙන වැඩ සිද්ධ කරන්නටද කියලා විමසා බලන්නට වෙනවා. ඉතින් අද දේශීය පුවත්පතේ සිරස්තලයකිනුත් ඒ පිළිබඳව යම්කිසි ඉඟියක් පළ වෙනවා වන්නට පුළුවන්. මහේෂ් රොහාන් අනුර කුමාරගේ සහයට ඇති කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව දේශීය පුවත්පත
අද වාර්තා කරනවා මේ තිදෙනාගේම ඡායාරූප සහිතව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු වන හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ ආචාර්ය රොහාන් පල්ලිවත්ත මහතා සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද දේශීය පුවත්පත මෙලෙස වාර්තා කරන්නේ. මහේෂ් සේනානායක මහතාගේ පක්ෂයේ සමාජිකයන් සහ රොහාන් පල්ලිවත්ත මහතාගේ පක්ෂයේ සමාජිකයන් අතර මේ පිළිබඳව සාකච්ඡා සිදු කර ඇති අතර ඉදිරි දිනකදී ජාතික ජනබලවේගයේ සමාජිකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කරනවා. එහි සාකච්ඡාවේදී අදාළ පාර්ශ්ව සමග එකඟතාවයකට පැමිණීමෙන් පසුව අවසන් තීරණයකට එළඹීමට එම ප්‍රකාශකයා සඳහන් කරන විදිහට සූදානමක් පවතිනවා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළේ නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇති බැවින් ඔවුන් තරඟයෙන් ඉවත් වූ ආයයි කියා එමනම් පත්‍රිකාවෙන් ඉවත් නොකරන බවයි. ඉතින් මේ වන විට අධික මුදලක් වැය කරලා අඩි දෙකකට වඩා දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය වෙමින් පවතිනවා. දීර්ඝ කාලයක් සමහර විට 17 වෙනිදා නෙවෙයි 18 වෙනිදා වෙනකොට මේ ඡන්දය ගණන් කරන්නට සිදුවේවි. ඉතාමත් වැඩි සේවක පිරිසක් යොදා ගන්නට වෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා ඉස්කෝලවල තියෙන බිත්ති හිල් කරලා ගුල් හදලා මේ ඡන්ද ගණන් කිරීම සිදු කරන්නට වෙයි කියලා. හරි අමාරුවෙන් ওই ඉස්කෝල ටික හදාගත්ත ඒවල ගුල් හදන්නටත් වෙයි කියනවා. ඉතින් මේ විදිහට ලයිස්තුව දික් කරපු අපේක්ෂකයන් කා වෙනුවෙන්ද පෙනී සිටින්නේ මොනවද කරන්න කියන එක සැක සංකා මත වෙනවා. මේ රස්තල දකි දිරින් ඡන්ද කඩන හැකරලා ගැන තොරතුරු වාර්තා වෙනවා. ඒ තොරතුරු අපි බලමු මේ විරාමයෙන් අනතුරු. අනේ රට අපට නැතුණන් පස්සේ වෙන මොන මුලක් අපට ලැබුණත් වැඩක් නැහැ. ආත්මගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න බැරි නම් අපේ 21 වෙනිදා ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු සදිත් කතා කරලා කියනවා සදිත් පුණ්‍යාගේ වේදිකාවේ එකම හොරෙකුකට ඒ සාකච්ඡා කරලා ඒකල ඩිමාන්ඩ් එක මොකද්ද? කෝටි 30ක් ඉල්ලුවා. චුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. It's good to know the truth. The Sunday morning every Sunday. මේ වෙනසනම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක්රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක් වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. It's good to know the truth. The Sunday morning every Sunday. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙෙම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දේවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. පුරපති සාහිත්‍ය ප්‍රදීප කලා මංගල්‍ය සහ රුහුණු පොත් වසන්තය ඔක්තෝබර් 23 වෙනිදා සිට 28 වෙනිදා දක්වා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී රුහුණු පොත් වසන්තය. රාත්‍රී කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX මෝටර් බයිසිකල් ටයර් දැන් වෙළඳ පොලේ ලබා ගත හැක. අන්තර්ජාතික පිළිගත් වෘත්තිකයෙකු වීමට ඔබ සතු වූ සිහිනයේ සැබෑ කර ගැනීමට ඔබ හායික් වන්න මූලික සාධක පත්‍ර පාඨමාලාවල සිට PhD උපාධිය දක්වා නර්සින් බයෝමෙඩිකල් සයන්ස් ෆිසියෝතෙරපි හා ටීචින් අධ්‍යාපන ශිස්ත්‍රවල පාඨමාලා අප සමග අරඹා ඔස්ට්‍රේලියාව එංගලන්තය යුරෝපය සහ ඇමරිකාවේ රටවලදී සම්පූර්ණ කර ගැනීමට දැන්ම අමතන්න 0766 56 68 78 හෝ 0114 65 11 44. Verena 24, Sri Lanka's news channel.
දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. ජපන් තාක්ෂණය. දැනට ඔබින විදුලිය පරිමසින ලක්ෂපාන LED. මේ ඉන්නේ මගේ දඟමයි. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දඟ වැඩ කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලින් අනුන කෙලොස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ දඟ වැඩවල නම් ඉවරක් නෑ. අනේ මෙහෙම දඟ මල්ලක්. කෙලොස් චොකෝස් කිරි වලටම හරියන පෝෂණීය මිතුර. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED බුද්ධිමත් ඇගේ තීරණය ප්‍රීමාස්ටර්ලා අපි හැමෝම කැමති. මැෂිමින් හෝ දැතින් සෝදාගත හැකිය. All out රෙදි සෝදන ධීරය. නැව් මාළු හැමදාම ලෙල්ලමෙන්ම අපේ ශාකාවට ගෙනෙන එක ඔබට වැදගත්ද? ඒ වගේම නැව් මාළු පියවර තුනක තත් පරීක්ෂාවට ලක් වෙන එක. ඒ විතරක් නෙවෙයි. ඒ නැව් මාළු සුරකින්න අයිස් මත අතුරා තබන එකත් ඔබට වැදගත්ද? අපට ඒ ඉතාම වැදගත්. ඒ මොකද ඔබේ දරුවන්ට හොඳින් ශක්තිමත්ව වැඩෙන්න ඒ වැදගත් නිසා. Kiehl's අපි නැවුම් වෙන්නේ අපි කරන දේ නිසායි. එයටත් වඩා අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. අපි බලමු අද සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පූර්ණ බලය ඇති සර්වපාක්ෂික දූෂණ විරෝධී සභාවක් ඇති කරමයි කියලා සජිත් ප්‍රේමදාස මහතා කියනවා. සජිත්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට පොරොන්දුවක්. ඉතින් ඒ අනුව සියලු ආකාරයේ දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සර්වපාක්ෂික දූෂණ විරෝධී සභාවක් ස්ථාපිත කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා ව්‍යාපාරිකයන්ට පොරොන්දුවක් ලබා දෙනවා. ඊට අමතරව රණවිරුවන් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ අවධානය යොමු කරා. මම ඔබලට කියන්න කැමතියි, හොඳට මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස බියගලු නිවටෙක් නොවෙයි. මම ඔබලට කියන්න කැමතියි, අපේ මාතෘභූමිය ආරක්ෂා කරගත් වීරෝදාර රණවිරුවන්ට මොනියම් හෝ චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ චෝදනාවේ කියන තොණ්ඩුව සජිත් ප්‍රේමදාස තමන්ගේ බෙල්ල දමා ගන්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඉතුරුනි මගේ ඇඟේ තියෙන ප්‍රේමදාසලේ, මගේ නහරවල මේ හැමදේකම ඇට විදුලවල තියෙන්නේ ප්‍රේමදාස ජාන. මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඒ නිසා මම තමුන්නාසලට කියන්න කැමතියි, මැතිවරණ කාලෙත් මෙහෙමයි, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන් පස්සේ බදු මුදලෙන් පෝෂණය වෙන ජනාධිපතිවරයෙක් නොවි මේ රටේ බදු මුදල් නැවතත් වරක් ජනතා සේවෙන් පොදු ජනතාවට ලබා දෙන මගේ ඉලක්කය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැඩියෙන්ම ජනතාවට ලං වුණු, වැඩියෙන්ම ජනතාවගේ දුක හඳුනගත්ත, වැඩියෙන්ම ජනතාවට සේවය කරපු ඒ මහා නම්බු නාමය ලබා ගැනීමයි මගේ එකම අරමුණ කියන එක. කොහොමනත් අද සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා මේ විදිහට ප්‍රතිචාරයක් දක්වා සිටිනවා. මුන්නවද මේ සජිත් ප්‍රේමදාස මහත්මයා මම දැක්කා ඊයේ රාත්‍රියේ වේදිකාවේ මේවට දෙනවා අනිල් වික්‍රමසිංහ මේවට දෙනවා නම් ඒක කරනවා සජිත් කතා කරලා කියනවා සජිත් පුතාගේ වේදිකාවේ එකම හොරෙක් මොකක්ද කියලා අනිල් දියාපත් මොකක්ද මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ජනාධිපති අපේක්ෂකයන් දැන් අලුත්ම සජිත් සභාවට එකක් ඇදලා තියෙනවා ඕටාපේ නාමයක් එකක් කියනකොට
ඊට මම උදා සජිත් තේරම දෙනවා. දැන් පොරසාරාදම දෙනවා කිව්වා. සජිත් කියනවා මමත් දෙනවා. මෙහෙම වීලුකාර ජනාධිපති කරලා දෙනවා. මෙතරද දිවිනි ඉරිදා සංග්‍රහය කියනවා ඡන්ද කඩන්න දෙපැත්තෙන්ම එක පැත්තකින් නෙවෙයි දෙපැත්තෙන්ම විදේශ හැකර්ලා ගෙනල්ලයි කියලා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහාය ලබා ගැනීම සඳහා එම පක්ෂ විසින් විදේශීය පරිගණක හැකර්වරුන් 20කට ආසන්න පිරිසක් ගෙන්වා ඇතැයි වාර්තා වෙනවා. මෙම ගෙන්වා ඇති හැකර්වරුන් ඉන්දියාව, චීනය, වියට්නාමය සහ තායිවානය යන රටවල පදිංචි පරිගණක හැකර්වරුන් කියලා තමයි දක්වා තිබෙන්නේ. ඉතින් තම අපේක්ෂකයන් දෙදෙනා සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වන අපහාසාත්මක තොරතුරු අවහිර කිරීම ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන රාජකාරී වී තිබෙනවා. ඉදිරි සති කිහිපෙහි තම අපේක්ෂකයන් සම්බන්ධව අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමේ අවදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම විදේශීය හැකර්වරුන්ගේ සහාය ලබා ගැනීමට හේතු වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපහාසාත්මක තොරතුරු ඉවත් කරාට කමක් නැහැ. අපහාසාත්මක තොරතුරු සමාජගත කරන්නට හැකර්වරුන් භාවිත නොකරනවා නම් හොඳයි කියලා තමයි කියන්නට වෙන්නේ. එහෙම නොවුනොත් ඉතින් අර තුමුල්ලේ පද්මේ කොටිය ගොඩ රංජි ඊට පස්සේ තව කවුද හිටියේ බැද්ද ගානේ සංජීව මතක නැහැ හරියට නම් ටික මතක තියාගන්නට ඕනෙත් නැහැ. ඉතින් ඒ අය වගේ පාතාල සමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා දැන් තියෙන්නේ ඩිජිටල් යුගයක්, දැන් තියෙන්නේ තොරතුරු තාක්ෂණය මගින් මෙහෙවෙන යුගයක්. ඉතින් හැකර්ලාගේ සේවය ලබා ගන්නට දේශපාලඥයන් පෙළඹෙනවා වෙන්නට පුළුවන්. කොමාර දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් මේ වන විට රට අන්ත පිරිහීමකට ලක් වෙලා තියෙනවා කියලා හිටපු යුද හමුදාපතිවරයෙකු වන දයරත්නායක මහතා සඳහන් කරනවා. අපට ගම්මිරිස් වලට හොඳ මිලක් ගන්නත්, තේ වලට හොඳ මිලක් ගන්නත්, අනිත් ඒවත් අපේ ජීවන තත්ත්වය ඉහළ දා ගන්නත් මේ හැම දෙයකටම ඉස්සෙල්ලා අපට සහෝදර සහෝදරීනි අපට උනේ රටක්. අපේ ආගම් ප්‍රචාරය කරගන්න, ආගම් වනෝ ජීවත් වෙන්න, දරුවෝ හදාගන්න මේ හැම දෙයකටම අපට උනේ ඉස්සෙල්ලා රටක්. අනේ රට අපට නැදුනම් පස්සේ වෙන මොන මිලක් අපට ලැබුණත් වැඩක් නැහැ. ආත්මගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න බැරි නම් මේ රට හැරලා ගිය ප්‍රධානම අපේ වැදගත් මිනිස්සු, උගත් මිනිස්සු, අපේ රට වැඩක් කරන්න මිනිස්සු අපේ රට අතහැරලා යනවා. යුද්ධ කාලේ විශාල ප්‍රමාණයක් ගියා. නමුත් බැලුවොත් එහෙම 2009 සිට මේ දක්වා මේ අවුරුදු 10 තුළ යුද්ධ කාලයේ ගියාට වඩා වැඩි ප්‍රමාණයක්, විශේෂයෙන් මේ අවුරුදු 4-5ක් ඇතුළත මේ රට හැරලා යනවා. ඇයි හේතුව? අපි බලාපොරොත්තු වෙනවා යුද්ධෙන් පස්සේ අපේ රට අභිමානවත් ලෙස ඉහළට ගන්න පුළුවන් වෙයි කියලා. ඒක කරගන්න බැරුව මේ අපේ දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් උපරිම පිරිහීමට ලක් වුණා මේ වතාවේදී අපි. එය සංවිධානාත්මකව මේ රටේ දැනට ඉන්න කණ්ඩායම ඒ තත්ත්වයට අපිපත් කරා. ඉතින් රටේ ආරක්ෂාව වගේම ආර්ථිකය සම්බන්ධ වෙනුත් අවධානය යොමු කරනවා නම් දේශීය පුවත්පත මේ සිරස්තලය බලන්නම වෙනවා. දකුණු ආසියාවෙන්ම අන්තිමයා ලංකාව ආසියානු සංවර්ධන බැංකුවයි කියන්නේ. ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම ආර්ථික දර්ශක අනුව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය සහිත රට ශ්‍රී ලංකාව බවට ප්‍රකාශයට පත් කර තිබෙනවායි කියලා තමයි අද දේශීය පුවත්පත කියන්නේ. ඉතින් අපේ ජනාධිපති අපේක්ෂකයන් මොකද දන්නේ මේකට කියන්නේ? පසුගිය සතියේ නිකුත් වූ මේ වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයට දකුණු ආසියාවේ SAARC රටවල් අතර ඉහළම ආර්ථික වර්ධනය වාර්තා කර ඇත්තේ ඔබ හිතන්නේ කවුද? අපි අර දුගී දුප්පත් හිඟන රටක් කියලා කිව්ව බංගලාදේශය තමයි වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ. ඉතින් එරට වර්ධන අනුපාතය 8.1% දෙවෙනි ස්ථානෙ හිමිව ඇත්තේ නේපාලයට. එහි වර්ධන අනුපාතය 7.1%. තුන්වන තැන හිමිව තිබෙන්නේ ඉන්දියාවේ වර්ධන අනුපාතය 6.5%. මාලදිවයිනේ වර්ධන අනුපාතය 6.5%. භූතානයේ ආර්ථික වර්ධන අනුපාතය 5.3%. පාකිස්තානයේ 3.3%. අෆ්ගනිස්තානය ගැන ප්‍රශ්න ගොඩක් තියෙන රටක් 2.7% වර්ධන අනුපාතයක් ලෙස වාර්තා වෙද්දී මේ විදිහට SAARC රටවල් අතර අඩුම ආර්ථික වර්ධන අනුපාතය වාර්තා කරන ශ්‍රී ලංකාව 2.6% කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මොකක්ද ඉතින් මේ තත්ත්වය නේද? චන්දිම වීරක්කොඩි මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහසට අපි අවධානය යොමු කරමු. එදා අපි ත්‍රස්තවාදයට මූණ දෙන්න සටන් කරනකොට අපේ දරුවන්ට කන්න දෙන්න තිබිච්ච සල්ලි, අපේ පාරවල් හදන්න තිබිච්ච සල්ලි, පාසල් ගොඩනගන්න තිබිච්ච සල්ලි ත්‍රස්තවාදීන් සුණු විසුණු කරන්න වෙඩි බෙහෙත්වලට වෙන් කළා පුච්චලා දාපු යුගයක අපි බඩගින්නේ හිටියේ නෑ. අපි මෙච්චර අමාරුවෙන් හිටියේ නෑ. එදා රජයට මීට වඩා දැක්මක් තිබුණ වැඩපිළිවෙලක් තිබුණා. 7.5% ආර්ථික වර්ධන වේගයක් 2014 තියෙද්දි මේ රට බාර කරාම අද වෙනකොට ආර්ථික වර්ධන වේගය 1.6% අඩු වෙලා තියෙනවා. මොකද්ද මේ රටට වෙන්නේ? කිසි
කිසි කෙනෙකුට 7.5ට තිබිච්ච ආර්ථික වර්ධන වේගය අවුරුදු 5ක් ඇතුළත 1.6කට අඩු කරන්න තරම් විශ්වකර්මයේ ලෝකේ කිසි රටක ඉඳලා තියෙනවද කියන එක අද ඩොලර් බිලියනේ ප්‍රශ්නයක්. එහෙම කළා තියෙන්නේ කොහොම කවුද? ආණ්ඩුව ඇවිල්ලා මාස කීපයක් යන්න කලින් මහා බැංකු මැදුම් කර මංකොල්ලය මේ රටේ ආර්ථිකය විනාශ කරන්න කරපු පළවෙනි වෙඩිපුර ඒ තුලින් තමයි ආර්ථිකය වැටුනේ. අදටත් මහා බැංකුව කොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. මේ රටේ හැම කෙනෙක්ම මේ තුල දුක් විඳිනවා, මේ තුල වේදනාව විඳිනවා. ඉතින් ඇත්තම විදේශිකයන්ට ඊර්ෂ්‍යා හිතෙන රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ස්වභාවික සම්පත්වලින් 99යි, ජාන විවිධත්වය බැලුවොත් එහෙම ලෝකයේ මං හිතන ඇමේසන් වනාන්තරයේ විතරයි අපිට වඩා ඉදිරියෙන් සිටින්නේ. ඒ තරම් ජාන විවිධත්වයක් තිබෙන ශාක සත්ව ප්‍රජාවන්ගෙන් ඉතාමත් සුපෝෂිත රටක්, දීර්ඝ ඉතිහාසයක් තිබෙන අභිමානවත් සංස්කෘතියක් තිබෙන රටක්, හරිම වාසනාවන්ත රටක්. ඒ වුණාට ඉතින් අවාසනාවන්තකම නිසාද දන්නේ දේශපාලඥයන් පිරිසක් විසින් මේ රට අවුරුදු 71ක් තිස්සේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට පත් කරමින් සිටින විශේෂයෙන්ම ජාතිවාදී දේශපාලන පක්ෂ විසින්. ඉතින් මේ දවස්වල රවුෆ් හකීම් අමාත්‍යවරයා ගැන හුඟක් දෙනා කතා බහ කරනවා. මේ ඔහු ගැන කරන කතාව. කොට මට පණිවිඩයක් එනවා. ඔන්න අපේ විද්‍යුත් නාලිකාවල යනවලු දැන් මම් පිළිබඳව පටිගත කරපු පරණ වීඩියෝ පටයක් කවුරු දැකලා ඇති? කොහෙන්ගරි අහුගල ගත්ත වීඩියෝ පටයක් අරගෙන දාලා පෙන්නනවා. දහරාන් මම් යන තැනක අපි දහරාණුත් ඔතන හිටගෙන ඉන්නවා. මම කියන්න ඕනේ අප්‍රේල් 21 වෙනිදා ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව අතරේ ඇතිවෙච්ච ඒ විශාල කම්පනය, ඒක හෙලා දැක්ක අපි අපේ ප්‍රජාවට විරුද්ධව, අපේ නායකයන්ට විරුද්ධවත් කරපු චෝදනා පිළිබඳව අපේ විරෝධය පෑමේ සංඥාවක් හැටියට මේ රජයේ හිටපු අමාත්‍යවරු 9 දෙනෙක් ධූරවරී ඉල්ලා අස්සුනා. අපි හාමුදුරනේ ත්‍රෛනිකායක සංඝ සභාවෙන් අපි අමතලා කිව්වා, අනේ ඇමතුවරුනි, ඔබතුමන්ලාට අපි කවදාකවත් මේ පිළිබඳව චෝදනා කළේ නැහැ. ඇයි ඔබතුමන්ලා ඉල්ලා අස්සුනේ කියලා අපට බැගෑපත් ඉල්ලීමක් කළා. කරුණාකර නැවත අමාත්‍ය ධුර බාර ගණ්ඩායි කියලා. හැබැයි ත්‍රෛනිකායක මහා සංඝරත්නය කිව්ව එහෙම ඉල්ලීමක් කරේ නැහැයි කියලා ඒ දවස්වලම. ඒ වගේම කවදාවත් ඉතින් මහා සංඝරත්නය බැගෑපත් වෙන්නේ නැහැ. ඉතිහාසයේ අවුරුදු 2600ක විතර කාලයක් තිස්සේ කාටවත් බැගෑපත් වෙන්නේ නැහැ. රජවරුන්ට පවා ආඥානිකුත් කරන සංඝ ආඥානිකුත් කරනවා විතරයි බැගෑපත් වෙන හාමුදුරුවරු අපි දන්නේ නැහැ හරියට එහෙම නම්. කොහොම හරි මේ ඔන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සත්තු ගැන අද අරුණ පුවත්පතේ 21 වන පිටුව වාර්තා කරනවා. මේ සත්තු ජනාධිපතිවරණයට එනවා කියලායි දක්වා තිබෙන්නේ. බල්ලා, ලේනා, උකුස්සා, ඊට පස්සේ මුවා, මාළුවා, බකමූණා, තව කවුද ඉන්නේ, කැංගරුවා, රයිනෝසිරස්, හංසයා, ඔටුවා, ඊට අමතරව ගොළුබෙල්ලා, මීයා, මේ වගේ යාත් මේ ඡන්දයට ඉදිරිපත් වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තෙන්ම ඡන්දය ඉල්ලනව නෙවෙයි, ජනාධිපති අපේක්ෂකයන් 10කටම ලබා දී තිබෙන්නේ සත්තුන්ගේ නම් කියලා කියනවා. අලියා නෑ මේ පාර, අලියා වෙනුවට හංස ආදේශ වෙලා තිබෙනවා. ඉතින් කොහොම හරි මේ සත්තු හරි වටින සත්තු, ඉතින් මේ සත්තු ඉදිරිපත් කරලා තියෙනවා මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ලකුණු විදිහට. හැබැයි නරියා නැහැ. නරියා හිටියනම් හරිම වැදගත් වෙයි. මොකද නරියාගේ කපටිකමට අමතරව හූව කියන එක ලංකාවේ දේශපාලනයේ ඉතාමත් සමීප දෙයක්. හූ කියන එක ලංකාවේ දේශපාලන වේදිකාවලදී ඊයේ දවසේදී දැක ගන්නට ලැබුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් තවත් ජන රැලියක් ලග්ගල නවනගරයේදී පැවැත්වුණා. රැලියට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙක් විරෝධතාවක නිරත වූයේ මේ ආකාරයේ. පසුව ඔහු අසලට පැමිණි එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැමිණ ඔහු සමග මෙලෙස කතා බහක නිරත වුණා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වේදිකාවට එනු දක්නට ලැබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව අතරතුරදීද නැවත ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. ඉතින් එහෙම ඇයි දන්න එතුමට හූ කියන දැන් තියෙන්නේ එකත් සඳහන් කරනවා අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මය දින්නොත් රනිල් වික්‍රමසිංහ මහත්මය තමයි අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙන්නට ඕනේ කියලා. ඒකම දිවයින පුවත්පත අද වාර්තා කරනවා. රනිල් සජිත්ගේ රැලි 40ක් අමතයි කියලා. ඉතින් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක නිවාස සහ අධිකිරි මහා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද රැලි 40ක් අමතන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටිනවා. ඉතින් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ ලක්ගල නවනගරයේ පැවැත්වූ රැලියට සහභාගී වුණා. එහිදී තමයි මේ විදිහට හූ හඬක් ඇහුනේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්ම. ඉතින් ඒකම ඔවුන් කිව්වා මේ මහ බැංකු මැදුම් කරයට සම්බන්ධ හොරුන් ගෙන්නන්නට එපා කියලා කෑ ගහනවත් නිරීක්ෂණය කරන්නට මාධ්‍යයට හැකියාවක් ලැබුණා. ඉතින් කොහොමුණත් හුව පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බා. අද ලංකාදීපේ වාර්තා කරනවා හූ. අපි වෙලාව බලලා ඒ හූ කතාවට යමු. හෙට දන්න අය අද ගන්න ලියමක් ගෝඨාභයගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම රැස්වීම් තියයි කියලායි ලංකාදීපේ වාර්තා කරන්නේ. ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පිණිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වන මැතිවරණ රැලිවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට හූකීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඉකුත් සඳුදා පැවති පෝට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපාය මාර්ග කමිටුවේදී තීරණය කර තිබෙනවායි කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ අතර කිසිදු අන්තවාදයකට යලිත් හිස එසවීමට ඉඩ නොදෙන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥාවක් ලබා දෙනවා. අපි තමුන්නාන්සේලට පොරොන්දු වෙනවා අපේ රජයක් යටතේ ඒ කඩා බින වැටුණු ආරක්ෂිත වැඩසටහන් නැවත යොදලා බුද්ධිහංස නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබා දීලා නීතියෙන් ඔවුන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම පොරොන්දු වෙනවා. එපමණක් නෙවෙයි කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ නැවතත් හිස ඔසවන්නට දෙන්නේ නැතයි කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. එදා කාදිමල් හිමිපාණන් ඉල්ලා සිටියා වගේ උන්වහන්සේ ඉල්ලන ඒ ජනාධිපති කොමිසම පත් කළා මේට වගකිය යුතු සියලුම පුද්ගලයන් අපි සොයා ගන්නවයි කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් මේ අතරතුර දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහෙම අන්තවාදයට විරුද්ධව කතා කරද්දී රාජපක්ෂලා ජාතිවාදී කියලා සමහරු කියනවා. ඒකට උත්තරයක් ලබා දෙනවා තවත් රාජපක්ෂ කෙනෙක්. නෙළුම් කෝණ විරුද්ධ වුණා විරුද්ධ කළා උග්‍රණක් කළා පස්සේ දැන් කියලා ළමයි එකේ තියෙන පොට්ටු එයි නේද යතුරු දාලා වහලා දේවද සමාජ දාන එක්සත් ජාතික පක්ෂේ කියනවා රාජපක්ෂ ජාතිවාදී නෑ අපි ජාතිකවාදී අපි රටේ වත්තේ ඉතියා එදා ප්‍රේමදාස මහත්තයාද ලෝක සම්මතවලා හම්බුණා මයි රාජපක්ෂ මහත්තයා ප්‍රේමදාස මහත්තයාට අප්‍රව විතරක් නෙවෙයි මෙතරද මෞපින් වාර්තා කරන විජේදාසත් ගෝඨාභයට එකතු වෙයි කියලා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා තම සම්පූර්ණ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඉතින් ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගෙන් කබිර් හෂීම් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසුවාම ඔහු ලබා දුන් පිළිතුර මේ.
කවුරුත් අපෙන් නම් ගියේ නැහැ. ඒගොල්ලෝ කොහොමත් ඉතින් ගෙම්බෝ වගේනේ. සමා වෙන්න. අපි එක ප්‍රතිපත්තියක තමයි ඉන්නේ. අර ගොල්ලන්ට මෙහෙමයි, මේ ගොල්ලන්ට මෙහෙමයි කියලා නැහැ. ද්‍රවිද සන්ධානයේ දාන කොන්දේසි වලට, ඡන්ද වලට, කොන්දේසි වලට අපි යටත් වෙන්නේ නැහැ කියලා පැහැදිලිව අපි කියලා තියෙනවා. මේ රටේ ස්වෛර්‍යභාවය, ඒකීයභාවය පිළිබඳව අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. අපි යන්නේ සජිත් මහත්තයාගේ තත්ත්වෙ නෙමෙයි. අපි යන්නේ එක්සත් ජාතික පක්ෂය මොකද්ද ගන්න මේක තියෙන්නේ. සජිත්තුයි එක්සත් ජාතික පක්ෂයයි එකයි. ඒක වෙනසක් නැහැ. දැන් පෙරේදා දිනේදී වාර්තා වුණා තොණ්ඩමාන් මහතාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙනවයි කියලා. ඒ පිළිබඳව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. තොණ්ඩමාන් පොහොට්ටු අවබෝධතාගේ විසුමට අත්සන් කියලයි එහි දක්වා තිබෙන. ඉතින් දෙපාර්ශ්වයේ විසින් ඒ අත්සන තබන ආකාරයේ ඡායාරූප සහිතව අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඉතින් මේ වන විට අර වතු ආශ්‍රිතව තිබුණු ඒකාධිකාරය, තොණ්ඩමාන්ලා සතුව තිබුණු ඒකාධිකාරය සෞමිමූර්ති තොණ්ඩමාන් මහතා විසින් ඒ කාලයේ ආරම්භ කරලා මේ දක්වා රජුන් තනන කාර්ය කරගෙන ගිය ඒකාධිකාරය බිඳ වැටී තිබෙනවා. විවිධ පුද්ගලයන් මේ වන විට නායකයන් විදිහට වතුකරයෙන් තේ දළු අතරින් නිස්මතු වෙමින් පවතිනවා. ඒ වගේ කෙනෙක් තමයි දිගම්බරන් මහත්මයා. දිගම්බරන් මහත්මයා දිගින් දිගටම රජයට සහාය පළ කළ කෙනෙක්. දැන් ඔහු මොකද කියන්නේ? දැන් වතුකරේ නායක සමහර නායකවරු ඊය පෙරද ගිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක ඒ වගේ මහින්ද රාජපක්ෂ අස්සම් කරනවා. අස්සම් කරලා කියනවා පටි මෙතම දෙනවලු දෛනික වැඩිය 1000ක්. ඒ කොම දෙන්නේ? ඒ කම්බා ආම්පුත සංගම කිව්වොත් අපි අපි පිළිගන්න. ජනාධිපතිලට 1000ක් දෙනවා නම් දින 56 මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියා නේ අගමැතිවරයා. ඒ වෙලාව දෙන්න තිබුණා නේ. මේ බොරුවට අපි එකඟ වෙන්නේ. අපි කියන්නේ වතුකරේ නායකවරු එක්සත් ජාතික පක්ෂයව සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා ඒකල ඩිමාන්ඩ් එක මොකද්ද? නුවරඑළිය ඩිස්ත්‍රික් එකේ 3 දෙනෙක් කිල්ලුවා තියෙන්නේ. මේ මාමෙතේරණ ඉල්ලන්න. අද ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා ජනපතිගේ නිල නිවසේ කාර්යාලය ගලවයි කියලා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වෙනිදායින් පසුව සිය දුරෙන් විශ්‍රාම යන බැවින් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ තිබූ කාර්යාලය මේ වන විටත් ඉවත් කරමින් පවතින බවයි වාර්තා වන්නේ. ඉතින් ජනාධිපතිවරයාගේ නිල සාකච්ඡා කටයුතු සඳහා ජනාධිපති නිල නිවසේ වෙනම සාකච්ඡා කාමරයක් පවත්වාගෙන ගිය අතර එහි මේස, පුටු, ශබ්ද විකාශන යන්ත්‍ර සහ මයික්‍රෝෆෝන් ආදිය ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනටමත් ඉවත් කර තිබෙන බව තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් වුණු චරිතයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හඳුන්වන්නට පුළුවන්. නමුත් ඉතින් ඇත්ත කතා කරනවා නම් මාධ්‍ය වේදීන්ට කවදාවත් තර්ජනය ගර්ජන නොකරපු, ඔවුන්ට සත්තුන්ගේ විවිධ යක්ෂයන්ගේ නම් කියලා බැන්නේ නැති, ඔවුන් රැකියාවලින් නිලවා දමන්නට කටයුතු නොකරපු, ඔවුන්ට තර්ජනය කරන්නට මැරයන් නොයවපු නායකයෙක් විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වේදීන්ගේ ගෞරවයට පාත්‍ර විය යුතු චරිතයක් කියලා කියන්නට ඕනේ. ඉතින් ජනාධිපතිතුමා ඔන්න විදේශීය සංචාරයක නිරතවන්නටත් සූදානම් කියලා අද පුවත්පත් වාර්තා කරනවා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ චාරිකාවක නිරත වන බව තමයි අද පුවත්පත් වාර්තා කර සිටින්නේ. එය මේ සතියේදී සිදුවන බව වැඩිදුරටත් පුවත්පත වාර්තා කරනවා. අපි එතනින් යමු WDJ සෙනවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ සම්මත කළ කොන්දේසි පිළිබඳව දක්වන අදහසට. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන සමහර වෙලාවට මම කාගවත් කොන්දේසි වලට යටත් නැහැ. මම කාගවත් ඉක්ෙක් නෙවෙයි. එහෙම නැත්නම් මම කවුරුන් විසින්වත් හසුරුවන කෙනෙක් නෙවෙයි කියන්නේ. එහෙම කිව්වට ප්‍රේමදාස මහත්මයාගේ සම්බෙන්න වාරේ, එක්සත් ජාතික පක්ෂයේ සම්බෙන්න වාරේදී පෞගේ දවස්වල අනුමත කරපු කොන්දේසි වල තියෙන යෝජනාවල තියෙනවා ගැරිම් මේගේ අගමැතිවරයාට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් වෙන්නට, පක්ෂේ නායකම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අතේ තියාගන්නට මෙයා ජනාධිපති වුණා. මෙයා කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ. නමුත් උනත් අර බලේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතේ තියාගෙන තමයි තියෙන්නේ. එතනයි බය නැන්කම. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ රටේ සම්පත් පිටට විකුණන කැතපොට කවන්නේ. ඒක නිසා අපිට ලොකු බයක් තත්ත්වයක් ඇති වෙන හැමෝම ඒ තත්ත්වයක් මගහරවන්නේ තත්ත්වයක් නැති කරන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මේ රටේ ජනාධිපති කිරීමට. පාලන්දෙන දේශපාලඥයන් නම් ඉතින් සුලබයි. ගඟක් දෙන දේශපාලඥයෝ ලංකාවේ ඉන්නවා. අපි ඒ ගැන කතා කරමු කාටුන් ඔස්සේ මේ ග්‍රාමින් පසුව.
පේනවනේ නැනතර අක්කී නැනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි රහසක් දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕනි කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට රුවේදා සැමදා දිදුලන සමකට Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ඉන්නවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. DSI Tires. Any bike, one tire. පුරපති සාහිත්‍ය ප්‍රදීප කලා මංගල්‍ය සහ රුහුණු පොත් වසන්තය. ඔක්තෝබර් 23 වෙනිදා සිට 28 වෙනිදා දක්වා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී. රුහුණු